මෙදක්වා ලක්ෂ 4ක්ම වූ පිරිසකට ඉන්නත ලබා දී තිබුවයි වසංග දොරක විද්‍යාංශයේ පැවසුවේ. මෙතර ගම්පහ විසුවේ නත් කරන වැඩසටහනින් ඊයේ ඉවත් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද යළිසි රාජකාරී සභාවයි ප්‍රතිබදවා. ඔවුන් ඊයේ රාජකාරීන් ඉවත් වී තිබුණේ එන්නත් කරන වයස් කාණ්ඩ වරින් වර වෙනස් කිරීම සහ විධිමත් ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන්. ගම්පහ විසුවේ ග්‍රාම නිලධාරී වසම් 225ක පමණ වයස අවුරුදු 60ට වැඩි පිරිස සහ එන්නත ලබා දීමට සැලසුම් කර තිබුණත් පසුව වයස අවුරුදු 30ට වැඩි අයටද එන්නත ලබා දෙන ලෙස සෞඛ්‍ය අවදානමක් ඇති ග්‍රාම නිලධාරී වසම්බල වයස අවුරුදු 30 සහ ඊට වැඩි සියල්ලන්ට කොවිඩ් එන්නත ලබා දීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ පස්වරුවේ නිවේදනය කළා. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ වයස අවුරුදු 30ට වැඩි 6000කට එන්නත ලබා දීම අද සිදු වුණා. මෝදර බ්ලූ මැන්ඩල් කොටහේන දුරුපොකුණ ග්‍රෑන්ඩ් පාස් බිඳු පිටිය කෙසල් වත්ත යනාදී ග්‍රාම නිලධාරී කොට්ටාස 19ක් අවුරුදු 30ට ඉහළ සියලු දෙනාටම මෙම එන්නත ලබා දීම සිදු කරනු ලබනවා. කොවිඩ් දෙවැනි ලැන ආරම්භ වී මාස 5ක් තුළ මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 82000ක් වවා ගොස් තිබෙනවා. 78370 දෙනෙකු ප්‍රතිකාර සහ නිරෝධාන කාල සීමාව අවසන් කර ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයන් ගණන 3413ක්. ඉන් අද හඳුනාගත් ආසාදිතයන් ගණන 220ක්. කොවිඩ් ආසාදිත තවත් මරණ 5ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා. නවදගල, මහනුවර, දෙමළගොඩ, වේයන්ගොඩ සහ නාරාහින් කියන ප්‍රදේශවල පදිංචි කරන වූ ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 60ක්ම වූවා. ඒ සමග කොවිඩ් ආසාදිත මෙරට සමස්ත මරණ සංඛ්‍යාව ඉහළ ගියේ 464ක් ලෙසේ. විදේශවල සිට පැමිණි දස දෙනෙකු දතුළුව ඊයේ මෙරටින් තහවුරු කරගත් කොවිඩ් ආසාදිතයන් ගණන 497ක්.